යන්නට පහතුුවෙන් ඒ අමනිවන සොයා පොල්මන් ගුහා කියක රිංගුවද ඔයා පොල්මන් ගුහාවක දිග පොලිම හැදිලා නිසන් පසු වෙද්දි සිත කෙලෙසුන් මිදිලා නිසුදු තැනක පාගේ හරි අත වැදිලා දහතුන් දෙනෙක් පොලිසියෙක් ඇත වෙමිදිලා හිටි වැඩි පිරිස රූකඩ සෙල්ලම ගාවයි හරි ජොලිතියා රැසුන අය පැවසුවයි මෙති ඇමතිලත් නොඩුව එතනට ආවයි රූකඩ විලස හිටියේ මහජනතාවයි පෝදින දවල් මම සිල්පද අට රැක්කා රෑගිය වෙසක් පැලුමට දරු කැලාකා නෝනගෙහිනාවත කලකට පසු දැකිකා ඒ හනි කැමති නටවනවට ඔලුපක්කා බුද්ධවනු පිණිස අප හැම දෙන සසරින්ද තිබුණා තැනකනා දඟරය මුචලින්ද චින්චාර් රැඟුම දරමිටියක් බඩ බැන්ද දැක සිහි වුණා අල්ලපු ගෙයි කැතරින්ද දරුවන් රැගෙන යන හැටි යෝජක බමුණා ඒන අදර සෞදන්සලටත් එබුණා වඩියෙන් පෙරපු බඩුවේවත් ඒ තිබුණා සිත සැනසිල්ල සම්බුදු හිමි වත කමලයි එතුමන් දෙසන ලද බණපද හරි නිමලයි සීතයි අනෝමයි ලුතියගේ දුව කමලයි සිල් ගන්නට ගියෙත් මේ කප්පෙක ගමලයි
හැමදාසලක් හොය හොය යන හැටි දැක්කා තුන් දවසක් ගෙදර ඉුවේ නැත අපිකා බැඳගෙන පාරසල් රවටා ජොසි අකිකා නිතනත් අලවිවන හැටි දැහැට දැකිකා ගණිකා මඩ ගණිකා දන්සලක් ඔහෙලටම ඇත කියා වෙනුවා කොටිය පාරේ මුරට සිටියා නෝනක් බලා හිටියා ඒක නෙත අයා විලිලජ්ජාවෙ මල්ලියේ මගේ පණ ගියා ඇලලි යන විටක වෙසගේ සිරිය මුළු සොය සොය ගියේ දන්සල් දෙන හැටිය එලු කරුණ කිසිදු වුණේ මගේ හද මඩල තැලු එලු පැටියෙකුට දුන්නේ පැටියෙකුනේ බලු තිබුණොත් රටේ මේ ලෙස හැම දිනම වෙසක් ජනයා මුලා වෙයි හොය හොය නව මූර්ණසක් එබැවින් හිතවතුනි හරි දේ කරමු පසක් ඒ ලෙස වෙතක් සැමරීමෙහි නොමැත දොසක් මේ මුළු පළාතට එළියක් උදා කළ සිරිබර දකින්නට දරුවට කුඩා කල යන සිරි තහම් මග බුදු හිමි වදාහල නියමයි වෙසක් සිරි දුන් හැටි ගනේ පොළ
කපිල සමග දැන් ඇතුගල් කර සිට ආපතු මල්මෙහි එකතු වෙලා ඔබ කල්පාදෙකි ඔබ ගෙන එන්නේ දැන් ඉන්න ඉන්නට ඇක මුව සිනාතලා මන්ති සමගින් චන්දදායකයා පැටරෙන අන්දම මෙහි බලා අපි පොඩි අකිමති පිළිගනු මැනගැන් ඒ දෙපළම එපිසිනාලා මෙතෝ අකුඹිලාවක් මේ සිදෝවන දේනම් කැමරා ඇසින් දුටු වෙමි එය අවදානම් මම වෙමි යමති ඔබ හඳුනන් නැත මහනම් ඇයි නිල නිවස ළඟ ඇල්ලුවේ කුරුමානම් ගෙන්ගෙට ගොසින් ජනතාවක් පෙළ ගැන්නු රජ තුටුවට යන්න නිසීමාවට පෙන්නු ඒකම් මුලින් පසු ඔබේ විරිදට දුන්නු ඇයි අමතක මාව මුල සිට ළඟ වුණු පවතින රහස් නොරැක ගන්නට ඇතුලේ ගියක් ලේකම් කමට ඇය මිස නැත සුදුසෝ ලියක් එනවද මතක් කට ගහාගෙන නැතිව පියක් තටමන්නේ නැතිව කියපන් කියන දෙයක් ලොකු ලොකු කොමිස් නැති ඇමතිලා ගහනවලු හය මාසකට වරක් පිටරට පනිනවලු මෙන්නට එපා අද නම් ඔබ මේ දිගුලු ඇයි මට අහිමි රජෙන් දෙන සහනවලු අඩුවක් නැතිව අත පය දෙක හොඳට තියම් පුදුමනේ මටක් වද දෙන හැටි දුකම කියන් නොම ගොස් හිඟමනි රටේ වට සහන සොයන් සිය සකුතියෙන් නැගෙදිල්ලට පුරුදුවයන් හිඟමන් ගොයින් චන්දෙදි ලැබතුමිය බලෙන් වියදම් කරලමයි මම අතව
ඇඟපත තත් මේ අය හට නොමැත මොලෙත් ඉල්ලන් කන්න ඔබලාමන පුරුදු කලෙත් මිනිහෙක් නක් චන්දෙදී දර දිය ඇත්නන්ද මන්දිර අසල හොඳ නැත ඔය වගේ සත්ද චන්ඩියෝ දැකපු මට උඹ මොන මිනිහෙක්ද ඉල්ලන්නේ මගෙන් මොනකින් ගෙඩියක්ද දුන්නා කොමිසන් මේ හැම වැඩකම පේනා දුන්නා ලඳුන් ගෙනමිත් ළඟටම නානා දැන්ගිටු කරන්න ඔබ මගේ පැතුලා මති පැන් බලපතක්මත් මට අද ඕනා පිල්ලයි මටත් දැඩි බව පමින් තකෝ දැන්මිනිහා නොවෙයි බැලුවම කලින් දොටු නොම ඉල්ලා අනේ බලපත් පිරන් හොටු ගල්බාගයක් දෙන්නම් හට වහන් හිටු ගල්බාගෙටත් ඉසුසර නම් එකගවුණා දැන් විකුණලා තිබේ මමයේ පරණ ගුණා යලි පිළිගන්නේ නැහැ එන විට දෙයත වනා පෙන්නවි විපක්ෂය ඊළඟ වසරේ දිනා පසුසෙන් ආයකා ඉස්සර වැටි දැන් පලයක් නොවේ මට නම් ඔබේ බණෙන් ඉස්කොල් දෙකට පණි මොඩ යපු යවෝ සැනෙන් එළියට දමත එළියට දමන්නට හැක අල්ලලා කනෙන් තේරුම් ගන්නේ නැ මේ කොපමණ කීවත් නෑ හෙලවෙන්නේ අද ඉස්කොට් එක ආවත් රවටලා මෙහි සිටින මේ හැම ජනතාවත් ඊළඟ සැරේ පුටුවැමින් නෙමීමාවත් හදිසිය වගේ කවි මඩුවට පැමිණීමෙන් කරුණක් හෙළියුණා ඇසලගේ පැවසීමෙන් ඔබලා
අන්දන්න නොහැකිය වෙන දාමෙන් රට පාලනය කරනෙමි රට පාලනය කරනෙමි දස රජදාමෙන් අපි මෙහි කිව්වෙ අද දින මෙහි තිබෙන තතුයි යයි පාලනය අපපලාසායකම පුතුයි නොසිතනු පවිමඩුවේ කියනවා ලෙසට ගතුයි තේරුම් ගන්න එක ඔබ හැම දෙනට සතුයි කරුණක් කියා මෙතන තිමගේ කලන මිත දුන්නේ හොඳම පණිවිඩයකි පිරිස වෙත රජවරු යොමු වුණොත් නිතේ බොදු දහම වෙත දුසිරිත දුසිරිත නැසී සුරපුරයක් හැදෙනු ඇත නාවෙත දිගු කොට සුනැගිල්ල සමහරු කරන්නට සැරසෙනු ඇත මිල්ල යමුත් රටේ මොන තැනකට මොන රැල්ල තමා හිසට තම අතමය සෙවනැල්ල මුල සුන සිටින විත් මොහොතක වැඩ කෙලින් මෙම අටක් ඇති වුණා මෙතනදී හැඟුම් සිතක් ඔබටත් කරන්නම් කරුණක් ඉතින් මතක් වෙන්නට එපා තව කෙනෙකුගේ බලල් අතක් හොඳේ සංවාදයක් රස මව මව කිව්වා ආපි නිවරට ඉන් මද සුව හස මෙව්වා මිනිසුන් පිළිගන්නේ නෑ දෙවන් කිව්වා දස රජ දහම ගැන අර මිනිහත් කිව්වා
ගම්වල තිබෙන්නේ ගස්වල අතු පතුය. මැති ඇමතිලා ඔය ඔක්කොම එක මුතුය. අපගේ වගකීම ඔහොම කොහොමත් අප සතුය. හිමිවරු වුණත් ඕවට වගකිව යුතුය. මුල තුන සිටින්නේ කවි ලොව සිරි කතවේ. අද ඇගේ අන්නට මුළු කිවි පිරි. අද ඇගේ අන්නට මුළු නඩයම අවනතවේ. ඇය පල කළේ අද මෙතනදී ඇගේ මතවේ. ඇය ජනපති වුණත් හිට මුල අමතකවේ. ඇත්තේ යන තුරා බස් පෙල්ලන මතය. පමණට යමක් හිමිවේ යැයි යටි හිතය. අක්කක් දැරුවත් ඔය වගේ තද මතය. දුන්නම පොඩි දෙයක් ඔක්කොම අනු මතය. වදවල දාන මත බුදු හිමි තථාගත. එහි පාදවා ඇත මංගමනේ ගියත් දවසක අනාගත. ජනපති පදවි නම් මට උවමනා නැත. මහජනයගේ දැන්නිය මොල පෑදේ. ගණනක් රක් ගණනක් වත මතකද නටටම ඌදේ. කාලය නොකා ඒ පිළිබඳ අප විදුහලේ විදුහල්පති මාවේ.
හමුවෙන්නටයි පන්තියටම පාසැල් වෙසක් වැඩ සටහන පසු වූයේ ඇයි ඔබ සිල් සමාදන් වෙන්නට උන්තම වෙසක් පෝදිනය යක්යකිදි ධනය නමලා මුතුදා මලක් පානක් පවටම හැරිලා ජාරි කමතන් සැලවැලලා හිතුවද දිවිය ආහාර වැළඳුවා කියලා Thank you.
පදන වරදට පොළඹවයි නොබලා තැන නොතැන එළඹි ඇත බොරු ගොතන බැරි වෙයි හොයා ගන්නට ලෝකය පතන අම්මයි තාත්තයි
හිමිවන සහන් සුවේ
උදලම වගේ නාඩා ඉදින්දුවේ පට ගාලා එහෙ මෙහෙයයි මිනිස් සිත අත් දෙකුමක් ලෙසට කීමයි මගෙත් මත සුදුසුම කෙනා තෝරන්නට අපෙන් සිත විස්සක් තිහක් ලව් තිබුණට කමක් නැත සිතුවිලි වලට අවනත වී කැවෙන කිති ඉන්මතු කරන් වනතර වන දුබල ගති නලවන්නට කලින් දරුවෙකු පියෙකු නැති ආවත හරි මගට නංගිට බුදමී තුති විසගේ බෙවැනි හවි මදුවක් කරන විටක් නොමවන හැටයි කිසිවෙකු කිසිවෙකුට යකක් හරුණක් කියමි කල්යාණුයි කිවිනි යටක් අර තොරණෙන් ටිකක් පෙන්වනු මැනවි මටක් අම්මා රට යවාගුවගේ ඈත් කළා ගුරුවරු කියන්නේ ලෝකයේ දෙවිවරුය ඒ දෙවිවරු තම අරුවකට කිරුය ඉන්නේ බලාගෙන දැන් වරදින කුරුය යදී පුරා ඉන්නේ
වරදක් කෙරුව සිසුවිය ළඟටම ගෙන්නා.
යතිසිත නගන විට චිත්තය රුදුර පොතයි ගියට නිවන් මඟ කවදත් සරුමු කෙතයි හොරිය අදින්න ගෙන්න මතයකිගෙනන කුල පරචිද්ද එකියකියා තව කියම මොක බින්ද පරුකද නැද්ද අම්මාදරගලිනිකයක් බව අහලම නැද්ද දව හෙනද මංගිරි සත පන්නට බලයි ගරු තුතුනි මගේ දින ලොකු ආදරයක් මේ ගැන ටිකක් ගැඹුරින් විමසනු ඕනේ ඔයා මට වැඩි ලෝකෙ කොහේ ලොකුවට ඉගෙන ගත්තත් රත්තරන් මුතේ මන් දන්නවා ඉල් ටික අහක් කර දැනුවම දෙහි එක පැතිකට ආදරය කරනවද අනිත් පැතිකට මම දන්නේ නැහැ රැටක් පන්සලේ මට දෙනවද දානේ මොන්නේ හිත හිත අන බන හිත හිත මන සින් පිළේන වද එන මතය ඔබ හැම වෙත එහෙන වද එලේ ලොකුට ඉගෙන දරුවෝ පැටි ඉක්මන ඔයා කිවි දුනි ඔබට ගම් රස සිදෙමි පද එක වෙලක් මොකා හිටියම දාන නොලැබුණත් කම් නැහැ මට රැට නොකිය මිනිසිම වදනක් ගිහි දෙයි ඊට මුළු ලෝකයා පවසයි සිමුරලු කූට නැතිවද සිවුරු තම් නිල් සහ කොළ පාට ලැබෙගෙන නිසි පරිදි නෙක නෙක වරදානේ ඒ වගේ පාට පෙජරෝවර යනවානේ කිදකුද වෙලා ලනු වැනි නූල් තෙත් පිරි බෙදුවානේ අට පිරි කරක් වත්
matene aduga ne loku loku ratavata nangama palu palaga maga totta visi karai nitarama tutu bilita පින්වන්නට යත්ති රට පඬු හැලි රටට මදෙන්ති පඬු හැලි වල ලොකු කුලීදා මොකටද නූල් බඳ බඳ ඔය ඇති වලදා කිය අදයා නිසි පරිදි සිරි සම්බුදු සිරිත දෙසු මිතිවාරය නිසි ලෙස බණ පිරිත බණටක් නැගිනි නිසි නිසි තැන කවි විරිත මගේ නෑ හිතේ වලදා නිදියන සිරිත සිරේ කොට දමා ගී යගේ මෙතු දලින්ද සරසයි තේති බෝගසුන් සිටුවලින්ද ත්‍රිපිටකයටම ඇදා තව මුලින්ද බුදු හිමි වැඩිය දම්දෙසුමට දන්දසුමට වැඩිය බුදු හිමි පෙදරෝ වලින්ද ලෝකය විනාශ වෙන විට නිසි කලින් කල හිමිවරෝ වෙනත් වෙති ඒ නොව පෙලින් පෙළ දියුණුව නැගෙන විට මේ ලොව කෙලින් හල විපරම් කළ යුතුය ගැන බලින් මොල පැනයක් අසන්නේ ගරු හිමියනේ තුන්ති අද මුළු සමාජය ඇතනික දහමින් වැටන්ති පන්සල අසපු සහ තව තැන්වල මුන්ති සමගින් සසුනේ මොකටද ඔය පින් පෙන්ති විමැසුව පැන නොව අන් සතුය එන අමුදු තැනක ඔබිනා ලෙස රන් මුතුය
නොමාගට ගියොත් මහා ජන කල කන් මුතුය බිම ඇසියුත් තේ එය ඇබිමැතිම යුතු නිසිනුවනින් යුතුය පියකුරු සසර මග ගත සිත දෙක වහන චුති සිත සමග කය පෙන නොලාබමි අසුවැසුම සහරජයෙන් සහන පායුගවතින් නෙමිමි කරලනෝ මැන මහන වලේ පොඩ අව සම කන තව රයි අට පිරිවරක් මතු මෙහි මුලාසුන පවරයි ඇවරයි දැවරයි එහෙනම් තුන් යමුපන් පන්සලට දැම්දම් සැල ඉවරයි පියුරක්දමාකොහු යාතිහිපේවා සසුනෙහි වලේ නැති ඇමතිලන් පන්සල වෙත එබේවා රැජනෝ ඩිසෙම්බර් ගානට ලැබේවා හැදුමට සසුන් වෙත ගරුහිමි අඬ ගැසුවේ කරණිය මතදි සමහරුණගේ හොර අසුවේ කිවිඳුගේ වලේ බොඩ වැඩ ගැන සැක මුසුවේ සිවුරම් කපලමද ඔය ගින්දෙක මැසුවේ නැති විට අවබෝධේ දහමෙන් අද දෙසුම කෙනෙකුට තිබේ ඔහු සතුටා නොකරමි කිසිම තැනකදි පිට පොට ගැසුම උපගේ නුනමයි කෙරුවේ මෙය මැසුම මම පිළිගන්නේ නෑ ඔබ මෙහි දරන මතේ අපි රැවටිලා යයි මිනිහෙක් අප රැවටිලා යයි ඔබ හට
මිහිදී සිතේ දහඩිය නිසා අල්ලන්නට බැරිය කැතේ ඇත ඉරි ඇත ඇඳුමේ තැන් ඉරි ඇත ඇඳුමේ හැඩ පෙන්වන මගද කෙතේ සබයට කියයි ඔහු දුටුවේ ඔහුගේ මතේ නොතනිමි කිසිම කෙනෙකු මේ වකට හිතේ හිටි අලුරයා මගේ ඇතුමට කැතම කැතේ සතියක් විතර ඇය මැව්වේ මෙයයි රතේ ගරෝහිමි වලේ පොඩ සමගින් වාද මැවෙයි එමගින් සබයටද අද දුන්නේද දවෙයි ඇසුවම ඒවා ඇසූ ඔබ හැම ඇසුවම ඒවා සිටිනා අය මෙහිදී තැවෙයි සීලය රකින් සීලය තිබෙන්නේ ඇඳුමෙහි පාටේ නොවෙයි කියන්නට සමහරෝ අත පවුවේ කුමටද කෙනෙකුට බොරුවට මට මම නැගියතනක කෙනෙකුට කොළවැව්වේ සිවුරෙන් තමයි මම ඒ කිට්ටෙක නැව්වේ ඉන්නේ පෙරට රස බර පද හැදී හැදිය ගමටම ගලම පාතයි එම කරිනදීය දුටුවම කොස්වැටිය මෙහි හැසිරෙන විදිය පාඩිත ගරුහිමිත් ළඟදිම උපැවදීය නාතක යොදවමින් මේ කවි මඩුවේ හැටේ මැණිකෙන් පටන් අරගෙන ඇත මහන වැඩේ ඇඳා ඔන්න ඒ තැනදින් කපිල ලෙඩේ නොවැමදෙමි කිසි දිනක පාලිත සමීදු මඩේ
රැගුවත් නැවතිලා පසු බැස නෑ බෝසත්වරු නැවතුනේ බුදු වෙලා දාහක් ආවත් මෙතැනට ඔය වගේ මැනින් කෙලා පාලිත හිමි සිවුර දාලා නොහඩි හැවතිලා ඊළඟ සංවාදය ලෙස දැන්මෙම සබයට අඳ ගහන්න මං කැමතියි කොස් වැටි ඇණිකට පණ බොවාවි ඇය නැන්දම් මාගේ බෑනාලෙස අඬ ගහන්නේ දොස්තර කිවිඳුට දින ගණන කෑ ගහලම ලෙහෙසට පත් වෙලා උගුර කබල් පෙළය වගේ දැන් ගොර හැඳි වෙලා එනමුත් අද ඉන්න නොහැක මොහොත් මෙතන නිහඬ වෙලා මොනවා හරි පවසන්නට මොනවා හරි පවසන්නට දෙනු අත් පොඩි සලා මාර මන්දියම ඇත නව මුහුණු දුටුවම මූනෝටික දැනෙනවා හිතට එරක් සන්තෝසයෙන් යලි නොමැතිව කිසිම බරක් අත් පුටියක් දහමු සද්දෙට නැවත වරක් මගේ ලොකු දෝනි සමටම සෙමේ අස පාපු සල්ලාලෙකුට අසුමි රහසෙම ආපු ඒකෙල් මගේ පවුලම කාපු පොඩි විනයකින් මගේ හිතගත වසඟ කර දුව බැඳුවා ඇත දුව බන්ධවා ඇත දිවිසුණු ඉසුණු කර දරුවන් නව දෙනෙකි ගෙන දෙන හිතට බර ඉන් දෙදෙනෙකුට විතරයි මගේ මූනුවර මන්තර පිළිබඳව කොටිමින පිළිබඳව කිව්වා මුලින් සුමුණ බවත් කිව්වා ඇගේ දැලෙන්ද
මෙය විමසන මවකෙන් මම කෙලින්ද දරුවත් හැදුවේ ඔය මන්තර වලින්ද ඔගේ දුවගෙන එන්දි කෙට්ටුයි මම රුස්සයි මම හැටි දැටිය අලි පැටිය කුව උස්සයි දැන් තත්මය සෝචනීයයි හද ගස්සයි මගේ බරතියයි ඇගේ බර එකසිය විසිසයි කිව්දේ මසාදනෝනේ ඔයලට චොලිද සබයට පැවසුවා ඔවේ නැතිව මකිලිද විගර ගන්නක මැති ඇති බඩ නැලිද උපාද කන්න බැරි වුන එක ඇය පලිද ඇය කදිසර බවක් තියන ලදි එක හෙලා මෙත් තෙත් වල ගැසී ඇත නිතර බුදියලා මගේ අව යව පවා දැන් තිබේ ඇකිලා විසි හතරෙන්ම හතරයි ඉන්නේ නැහැරලා පවසා එන්නට එකාරු පවසා එන්නට ඔහු එකාරු නැගමට අවනම්බුවක් නැති කරගත්තා නවට මේටික නොකියාම දැන් බැරි වෙයිමෙ මට මම මං කරන්නද බෑනගේ බැරි කමට උඹගේ දුව රසට උයනා බව කිව්වත් බොරු බව ඇටලා මත දැන් කියු එව්වත් අය හැදු කෑම කා ලෙබලි ඇත බව්වත් ගේ පැත්තට එන්නේ නෑ එක බල්ලෙක්වත් ඇවිදින් සභාවට දැනම වේලාවේ මට වැටෙන්නේ නැහැ දැන් මොනවද කියන්නේ
රසකට නැතිලු එක වේලක් හරි ඊවේ ඒ හින්දාද රස් ගෙදරින් කෑවේ මානව ඇය සිටී පල්ලව තුරුණු කරන් බල්ලට සලකනවා ගෙදී දෙවැනි කරන් විතෙක තියකින්න කි ගහනවා අතර වරන් මේ දිනවල තිබේ ඇගෙරුව ඇඳුන තොරන් මොනවද මන්ද ඔබව මුවගින් වැදෑරුනේ පිළිතුර දෙන්න ඒකට හරි අසීරුනේ
ගතිය ඇතිනි සාදැම් බෑ නගේගාව ඇය සුව කරන්නට බැරි බවද කීවා සුමුණ නිසා මගේ යුග දිවි මකරන්නේ ඔබේ ඔය රූපයට නොදමිම හිත බැන්දේ මාමත් නැති නිසා කලක පුළුවන් එහෙනම් මගේ දැන් අද සිට මගේ සහයට එනවද රැන්දේ කරුණති පැවසුවේ සබයට ඉතාහොඳ සනසනවලු ලොකු සොයක් ලබා අද නොම කීවතින්ගය බැලුවම විකාරද ඔහු කෑනුන්න ඔහු කෑනුන්ට වූවත් මද ඔහු කෑනුන්ට වීලායිද විශාරද ලෝකෙන් මුතුන් වස්තුවවත් අතාරිද මිතුුවන් කල් සිටිය නෝනා අසු කරලා නැන්දාගෙට ගන්න සැරදෙයි දොක් හැරලා බල මැන වෙතනදී හැමදෙන ඇසුන් ඇරලා එන්ඩික් බඩුවලට කැමති දොක් කරලා දෑනෙක් හමු වෙලා තිරසෙනේ හස පාන දරුවන් දෙදෙනෙකුට තිබෙන වාසිය මූණ සුවයහනක් කෙරුව බල්ලට සිය යාන පුදුමයි දරුවන්ට නැති එක බලුන හදිසි වගේ අද කවි නදියක අද හසු මතු වුණා අද මෙතනදී නාන ඉලවා තමා ඔය නාලක මහා සෝනා මම කරගනු මැනවි හොස් වැටියගේ බෑනා එමගුල් දිනේදී අදිසීලය රැක්ක යුතුකම් කොටස ඉන්නව යුතුකම් කොටස නොම සලකාගෙන විල්ක අද මේ සමාජය තුල හරියස දැක්ක ගතියක් තමයි බෑ නගෙන් දගේ කොක්ක
බැලුවම අනේ අද එක එක කතා දොඩයි ඔළුවක් තිබුණාද ලොකුවට මුලේ උඩයි මැණිකගේ දූගේ ළඟ ඇත්තේ මගේ රුවඩයි උප්පැන්නයට නම දෙන්නේ වලේ බොඩයි අමුතුම රස කියද කපිලක් ගෙන දෙන්නේ මේ ගැන තමයි අද ඔබ හැම දෙන දන්නේ කවුරුද නොදන්නේ මේ ඔහුගේ පස ගන්නේ මට සතුටක් ඇදීමත් එම උපැන්නේ කවි මාඩුව ඉහළම තැනකය ඇත්තේ රස සංවාද හැම කෙනෙකුගේ හිතගත් තේ අඩුපාඩුවක් ලෙස කිසිවක් මේ නැති තේ පන්නේ දැන් මොනවද කළ යුත්තේ පුරා දෙක තුනකි කවි රස නැත අඩුව මෙහි ඇත රත්නේ මිනිපුර කවි රජ බඩුව සංවාදයක පැටලීමෙන් රස වැඩුව මාගෙන් කළා හැඩ කරමුද කවි මඩුව මේ කවි මඩුව රස ගන්වන ලෙසින් අද සුන්දර රයුමකි හිඟුරංගලින් ලද ලලනාවක් කතා කෙරුවම අතින් ඇද මොන හිතකින් කටක් ඇරබෑ කියන්නද කවි යනුන් කියා සුවයක් නැත මේ මහා සබය හඳුනනවා මගේ වත දැකීමට බැයි දැන් යොමු කළා ඇස ඇදුනේ නැහැ අතින් ඇරයුම් අවදක් ඔවැනි මතමයි කටින් පිට වුනේ
අද වෙන සක්ති පුුණු ඉන්නමයි පැඩලුනේ ඇරයුම් කළේ වෙනදා අතින් ඇදලනේ අද විතරක් මොකද ඒ සිත නැතිනේ එය කාරණාවක් වී හත
අද සතුටටම ඒ වගේ පදාගන්නේ නම් සිකුරටම හිරවි මැරෙන්නම් මේ දඬු අඬුවටම යායුතු නිසා තව දුර අපි දිග ගමනක් හදවත තුල මවනු වේලක් සුරවිමනක් පැය දෙක තුනක් වෙන්නට ඕනෙම කෙමලක් කවි මඩුවක් අපි දෙන්න පමනක් ඕනිම උත්තරය පිට වුණ බව දනිමු ඒකට සමනාපකම් ඕනිම උත්තරේ හිමි වුණු බව දනිමු ඒ වෙනුවෙන්ම අවසිම පියවර ගනිමු ඕකට මඩුණු ගහ දැන් දැන්වල නොයමු පළවෙනි කවි පටුව හෝටලයක තියමු කවි මඩුවකට දවරතක් සිහිනය මැව්වා ඒකට කලින් මොනවා හරි කමු කිව්වා කැංගිල්ලා එකෙන් සාමි මම දිව්වා බිලදිය වන්න ඉඩ වකුගසට දිව්වා මම ලස්සනයි කටකාරයි හැඩකාරයි කියමින් අපි වගේ වයසක අය තෝරයි ඉන් ඕටල්වලට ගෙන ගොස් ඉය මොලහුරයි මෙච්චර කල්කනේ වගේ අපචාරයි ඒ වගේ හෝටලේකින් කාදුක පාර ඉදමන් දීලා වල්වත පය වේර ඇඟටම එන විට දිවේ වැනි අවතාර ගෑනුන් අතින් වෙයි ඔය වගේ අප ඉඳහිට අප සමග කවි මඩු කරා එන ඔබගෙන් ලැබෙයි රස අදහස් පුරා දෙන
ඔය පරහිලා වූ හිත ඇතුලේ තියාගෙන පාඩුවේ ඉඳිමු අපි කවියක් කියාගෙන මුල තුන ගාවටම මුත් දෙන්නට ඔබගෙන සිදු උන සටන මිතුවක් අහගෙන උන්න ඔය කවි මඩුව වෙන දිනයට ඔය දෙන්න වේයන් ගොඩ අපිල පමණ කිනර බන්න රත්නගේ නෝනා ගරු කරමින් නොයෙක් මත ඉය වැඩ කැයි කියා නොකියයි අසිංකිත තුන්වේලකම නිතරම වැළඳුවක් බත ඉඳහිට කොස්තුකක් කෑවට ගමක් නැත ගැදිය යුත්තේ ඔවු පැවසුව දේතයි ඔට්ටුව ගැනගියා මාකපයට ගාටයි වැඩවැරදිලා ඇත්තේ දැන්නිහාටයි සිරිසේනක පොත්තු කාලා රූපාටයි අපිලගේ පැනහිත තුළ සතුටක් නංගයි වෙන්නට හදන්නේ මේගේ මෙදි හුන්නයි ඇතුවම පුවත මගේ හද තුල බිය නංගයි මොහොමත් වේයෝ ආමල ඇතුලට නිංගයි You were
උඩටට ගියත් යමි සෙනෙහස හදේ වීලියා. පිට විය හැකිය හදවත් ටික මෙතන තියා. මාවර මන්දියේ සිංහල වෙළඳ කැල තෙමගුල් අකිරියකි මෙතැනදී එකතෝ කළ හරි මඩුවක් නෙමි අවුරුත් ආලේ කළ නැතිනුම් ගනේ පුළරිටියයි දීවී පෙළ වියකම අපේ ප්‍රාදේශීය සභාවට හරි මඩුවක් කරමි රසදය ලගේ කොට මොහොතක් කරගනිමු විසින් තුටි කිරීමට තුතිමල් පිදිය යුතුලේ තම් තුමි හට මෙච්චර කලින් ගියේයි අප අතර දමා සිතුවිලි හැදෙයි නිරතුරුව නොමැත කුමා පුරලොව ගියාලෝ දහමට සිරත නමා ඇගේ ඉය යුතුය තවමත් ඇති රසික කැල වරදක් නොමත පැවසුව අද පෙළීවල ඉක නෑ යන්න ඔබ මේ ලෙස සිටින කල මොකවත් නැද්ද දැන් දන් කලේ ඇති නීවර හොඳ කවි මඩුවක ඉමිහිරමින් දා අවුරුත් ඉන්නේ සතුටක් වින්දාද අපනේ කැන්දා කලකට පසු මට හමු විය නැන්දා පිරිසක් සිටියදි කවිරස විඳුමට අප ඇත මෙතනදී ඒ රස දීමට සැරසෙන මොහොතේදී තුතිමල් පිදුමට මහදොස් කිව්වා මේ මගේ ඇඳුමට මිනිහාරියට බමුණෙ කුවාගේ අනුරුව වාගේ සතුටකයාගේ Thank you.
බැමිණියගෙන් නොලැබති සහයෝගේ ඇදගත් සරමද දෙපායට පෑවේ. මම නම් හිටියේ හිමිවරු දිනමයි, මම සිහි කර කර මම සිහි කර හිටියේ ගැනමයි. මගේ කවි ළඟ ඒ කවි එක පරපර, මගේ කවි ළඟ ඒ කවි එක පනමයි. මයින් එකේ තවරෙහි උඩු රැවුල ඕකම කිව්වා මිනිහගේ පවුල. පවුල ලිහෙන්නට ඒකලු අවුල, ඒකෙහි බැන්දේ ඇය කටන් දවුල. ඉතිහාසයේ ලියවෙන වැඩ මෙව්වා, අද පෙරලිය ඔබ හතරිසි කිව්වා. මේ කවි කවි මඩුවක් පවතින බව කිව්වා, කවි මඩුවම හදවත හිති කැව්වා, කවි මඩුවම හදවත හිති කැව්වා. දින දෙන අටි හැමටම කවි රස කැන්දා, පැමිණිය සියලු දෙන මෙහි කවි පද බැන්දා. ඒ බැඳි කවි පද ඔබ හැම රස විඳා, එන වතෙහිදීත් අපට රදේ නිද මන්දා. අප හිත ලබා දී මේ වැඩේ කෙරුමට, ඉතින් තුටි කර යුතුයි ඒ සියලු වෙන හට. අමැසිය හේතුවකි ඒ ගැනද බැලුමට, මගේ හඳ නැති වුණා මගේ කරුමෙට. ඔබේ කරුමයට තව ඒ වාසනාවට, ඉඩ ලැබුණේ නෑ ගණ්ඨාරය හැඳීමට. බෑනා පැටලුනෙත් දෝනිගේ වෙලාවට, දේතන් නොමැත මොහුනගේ ඉරිසියාවට. දැරණිය දල කරපු ඇරයුම සපිනීගෙන, මෙතනට පැනියුනා අද මේ සියලු දෙන. ඔබ හට තුති පුදන් නෙමි අප වැළඳගෙන, එහෙනම් යන්න සරසෙමු අපි අකුලගෙන.
කීවා මදි වගේ ලේකම් තුමිය ගැන. ඔබ ගොස් ගෙදර ලිය මනකින් එවනු නැන. ඇය හට තිබෙනවා මූනක් සිනාවෙන. ඒ මුව ලැබි දැකීමයි මානත ලොකුම පින. රෑනිදි වරා සොයුරංකික පොලිසියේ මේ හැම තැනම බැරියල් ටික තමාතියේ. අප අතහැරලා කිසි මොහොතක නැතේ ගියේ. හරිදේ අප තපේ අය කියාතියේ. හට මඩු ටික ගැහුව දන්සල තුල ඉරුව. ඒ පිළිවෙත රස නැවුව. කටයුතු කරන්නට නිසි ඉඩ කඩ තිරුව. උන්දෝටී ඔබට අද අත්පුඩි ගැහුව. සරසා නිකලසින් ගගනට විදුලි එමි. නැත කවි රසය නිති ලෙස අද මෙමාද මෙමාද හැලි. මේ එලි දකින කොට මට නම් හරිම ජොලි. එන වර මවනු මැන මේ තුර පුරය යලි. අපේ හඬ ගිලා අප හිතවත් කුමාරට. දැන් ඉඩ කඩ ගනිමු ඉස්තුති කිරීමට. අහසුව සැලසුවා පාටක් ඇසීමට. ඔහු පලි නොනැත මයිකය බිම වැටීමට. ඔබගේ පියට හිමි වුණු ගරු සභාපති. අපි කවි කියන විට ඔවු නිසි සිනාවෙති. කටයුත්තඥ කෙරුවේ හරි අගේ ඇති. කවි මඬුව සාරය හැමෙට නැඳුනි මීරය. හොඳයි ප්‍රතිචාරය තීරණය ගැන ඔබට භාරය. වඩමින් බැතිය හද තුල. මේ වැඩි දේ රට තුල වෙන්න ඕනෑ තත් නොපැතිල. ගල්ලේ විජේ අයියගේ ප්‍රිය නෝනා. සිය පුතු සමේ
ඇය රත්තරන් අපහට හඳුලකි මානා ඒ පුතු කවිලොවේ මතු රජ වෙනු ඕනා රැකගනු පිණිස කෑගනු සිං හයාගේ නම පුපුටක් ගුරුවරම දවසක උදමි මම ජනකත් ඇවිත් රැකින්ගේ ඔබයි කියලා දැන් නේද? ඔබයි කියලා දැන් නේද?